අද අපි මේ channel එකෙන් කතා කරන්න යන්නේ brand new laptop එකක් ගත්තදී අපි මොනවද basic බලන්න ඕන දේවල්. හරි නිකම්ම Core i7, Core i5 එහෙම බලන්න නැතුව අපේ requirement එක මොකද්ද? ඒකට මොනවද අපිට ඕන කරන හරියටම ඕන කරන ලැප් එක මොකද්ද කියලා තමයි බලන්න යන්නේ. මේක තමයි අපේ channel එක. subscribe කරන්න. හරි එතකොට මේ වගේ videos බලන්න පුළුවන්. දැන් බල මොනවද ලැප් එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕන. හරි මුලින්ම බලන්න ඕන ලැප් එකක් ගද්දි බලන්න ඕන මේකේ කොහමද processor එක. processor එක නැත්තම් CPU central processor එක. ඒක දැනට trending යන්නේ වල යන්නේ දැන් යන generation එකත් එක්ක බැලුවොත් දැන් යන්නේ 10. එහෙම ගත්තොත් හොඳයි. පරණ generation වලට වඩා අලුත් generation වල අලුත් generation වල cooling එක ගැන performance වැඩි කරලා තියෙන්නේ. ඒකෙන් තමයි 10 gen එකට යන එක හොඳයි. නැත්නම් 8, 9 ඒ වගේ වත්තව නැහැ. ඊට පස්සේ බලන්න ඕන මේකේ processor එක අපි තියනවා දැන් Intel ලගේ processors ගන්නවා නම් තියෙනවා Core i7 වැඩියෙන්ම තියෙන Core i9 තව තියෙනවා Core i7 ඊට පස්සේ තියෙනවා i5 ඊට පස්සේ තියෙනවා i3 බේසිකව මේවා එකකට යන්න නැත්නම් ඒ කියන්නේ ඉස්සරහට වෙන ඇප්ලිකේෂන්ස් ඒ වගේවත් එක්ක ඔයාලගේ මැෂින් එක හිර වෙන ගන්න හරිද මෙන්න මේ ප්‍රොසෙසරේ තිබුණායි කියලා විතරක්ම මදි හරිද තව AMD ලගින් දැන් හොඳ ප්‍රොසෙසර් සෙට් එකක් ගන්නවා Ryzen දැන් Ryzen අලුත් සීරීස් එකක් ආවා 5000 ගාන එක Ryzen thread group කියලා එකක් නේද ගොඩාක් ගණන් වැඩි ඒකින්ද ඒක ගැන කියන්නේ Ryzen ලගේ බේන්ලි තියෙන්නේ Ryzen වැඩිම එක Ryzen එතන විතර 7 Ryzen 7 තියෙනවා Ryzen 5 තියෙනවා Ryzen 3D හරිද මේක තමයි වැඩිම මේවල මේවලත් වැඩි මේ හරිද මේ වැඩි වෙන ගාන වැඩි වෙනවා කියන්නේ මේ පැත්තට මේක ගාන වැඩි වෙනවා අපි දැන් බලමු මෙන්න මේ ප්‍රොසෙසරේ මෙන්න මේක විතර ජෙනරේෂන් එකක් බලන්න ඕන මේක මොකක්ද ඒ කියන්නේ AMD යනවා නම් ඒක නැත්නම් Intel හරිද ඊට පස්සේ මේක බලන්න ඕන ප්‍රොසෙසරේ අපි තියනවා තව clock speed ඒ කියන්නේ මේක තප්පර දෙකක රන් වෙන වේගය clock speed එක සාමාන්‍යයෙන් සාමාන්‍ය ලැප්ටොප් වල 2.5 සමහර වෙලට 1.7ක් තියෙනවා ඒ වගේ අඩුම ඔයාලා ගන්න clock speed එක 2.5 or higher මේ වගේ gigahertz වලින් තමයි වයින්නේ 2.5 or higher යන්න ඒ කියන්නේ gaming machine වල නෝ 4.0 ගණනුත් එනවා clock speed එකේ ಜಾති දෙකක් තියෙනවා එකක් තියෙනවා base clock speed එක අනිත් එක boost clock speed එක මේ දෙකම බලලා ගන්න base clock speed එක කියන්නේ ඔයාලගේ machine එකේ සාමාන්‍ය දත්ත රන්නේ දී ජෙන් ෆිල්ම් එකක් බලද්දි මොකක් හරි browsing වැඩ කරද්දි ඒ වගේ වල ඔයාලගේ processor එකේ clock speed එක ඔච්චර ගන්න පුළුවන්ද boost clock speed එක කියන්නේ ඔයාලා මොකක් හරි rendering වැඩක් නැත්නම් high end game එකක් ගහනවා නම් ඒ වගේ ඔච්චරක් එන්න පුළුවන්. ඒතර ප්‍රොසෙසර් එක අපි බලන්න ඕන මෙන්න මේ ටික. ඊට පස්සේ අපි අනිත් එක තමයි බලන්න ඕන එක RAM. RAM එකේ තේරුම random access memory. මෙන්න මේක බලන්න ඕන අපිට දැන් අගම අද කාලේ තියෙන ඒවල 4GB RAM වෙනවා. හැබැයි මදි ඒවල Photoshop කරන්න ගියොත් එහෙම නැත්නම් මේ වගේ browser එකට මේ ටික නෙමෙයි තව ටිකක් වැඩිම 15ක් විතර ඕපන් කරගත්තොත් තිර වෙනවා. හරිද? RAM එකෙන් virtual memory එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ current එක off කරාම මේකේ memory එක නැති වෙනවා. ඒ කියන්නේ volatile memory එකක්. RAM එකත් අපි අඩුම තරමේ 4 තවලන්නේ 4GB මම recommend කරන්නේ හැබැයි 4GB ඕ පුළුවන් නම් 8GB එකකට යන්න. 8GB ඕ හය. 8 දෙක 16 හරි 32GB එහෙම ඔයාලා රික්වයර්මන්ට් එක අනුව යන්නේ. ඒ කියන්නේ ඔයාලා ගොඩක් ඔඩියෝ එඩිටින් ඒ වගේ යන්න ඉන්නවා නම් ඒවට අදාළ ඒවට යන්න 8GB වගේ RAM එකකට යන්න. ඒත්
මෙහෙම රැම් එක ගත්තත් අපි දැන් මෙහෙම බලුවොත් අපේ රැම් එක ටාස්ක් මැනේජර් වලින් රැම් එක බලුවොත් රැම් එකේ තව තියෙන බලන්න ඕන ඒවා එකක් රැම් එක කොච්චර ස්පීඩ් එකකින් රන් වෙනවද කියන එක බලන්න ඕන मेमरी मेचर यूज दी मेरा वेटे रेम अटम एट जीबी हई हाँ बोलना हो रेम तीन डीडीआर वन डीडीआर फोर डीडीआर वन टू फोर डीडीआर फोर रेम इन पास बल्कि वाले डेटा स्टोर करेंगे कुछ कैपासीटी का कोई पर्फॉमस बल पान इकड़कें हार्ड डिस्क आगे हार्ड डिस्क स्टोर करेंगे ओन मैं वन टीबी का तीन एक्सटर्नल हार्ड डिस्क हाँ पुल अब मे हार्ड डिस्ट वा अभी पुलवा SSD එකකට ඒ කියන්නේ Windows එකේ SSD එකකට දාලා හරි එතත් අපි ගොඩක් access කරන ඒවා කියන්නේ Premiere නැත්නම් Photoshop ඒ වගේවත් අපිට SSD එකකට දාන්න පුළුවන් නේ Solid State Drive මේක තවත් performance වැඩි වෙනවා පුළුවන් නේ SSD එකක් තියෙන එකට යන්න SSD plus hard එකක් තියෙන එකට යන්න එතකොට storage එක බෙදෙනවා Windows එකේ එකකට දැම්මොත් ගොඩක් speed එක වැඩි වෙනවා ඒ කියන්නේ read write speed එක සෑහෙන වැඩි कंप्यूटर बूट टाइम वैडा प्रोसेसर इट पास वाला मेम बेसीक मेट अरे वाला वीडियो इंटेंसिव गेम का सामान्य गेम इवगा अब वाला वीडियो एडिटिंग मोनहरी आफ्टर इफेक्ट्स रेंडरिंग इवे मोनहरी करना वाला अनिवार्य मोना डेडिकेटेड वीजीए वीडियो कार्ड डेडिकेट वीडियो कार्ड तीन एनवीडिया अलग टेन फिफ्टी तीन टेन सिक्सटी तीन अरे ये टीए वर्षन टाइटेनियम बल हदल तीन तो ये पड़ी परफॉर्मेंस मेडिया तीय तीय की GTX 960 माइक तीन GTX 960 वाला लगे मुखरी इतना पेना गहलता मुखा दुड़का दाने वाला पुलवांग लगे तीन पर्फॉमस बल विंडो की गहल मैं कमांडे DXDIAG मे गहल वाला वाली कंप्यूटर परफॉर्मेंस बला पड़वा DXDIAG आड़वा कंप्यूटर परफॉर्मेंस बला मुका मैं रन कल पे एक दमे आम तीन मे तीन वॉइस कदा मे तीन मगे कोई फाइव हदास दिशी योगी आने मेक सेवन जेन का नाइन जेन नवदास टेन जेन एक दस मे तीन बेस क्लॉक का सीपी योगी मे तीन रैम का पास डिस्प्ले तीन मे तीन अब बोर्ड मैंने ग्राफिक्स मैं इंटेल ग्राफिक्स इंजन जीबी हतर मेगा बैठ सर मेगा बैठ एक दस तरह जीबी कट्टी पास रेडी मैं मेकेदमा डेडिकेटेड वीडियो कार्ड की
එක තියෙන. ඒ කියන්නේ මේකේ පොඩ්ඩක් වීඩියෝ එඩිටින් ගේමින් වගේ කරන්න පුළුවන්. මේක තියෙන Nvidia GeForce 940MX එක. මේක තියෙනවා එතකොට දෙකක්. එතකොට ඔක්කොම හයක්. මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඔයාලට මොකද්ද තියෙන වීඩියෝ කාඩ් එක කියලා. හරි. දැන් ගොඩක් කේවල දෙන්නේ genuine windows තමයි ubuntu වගේ දාලා දෙන්නේ. ඒක නම් මම කියන කතා කරන්නේ මෙන්න මේකෙන් අපිට බලන්න පුළුවන් ඔයාලගේ තියෙන පර්ෆෝමන්ස් ගන්න පුළුවන් නැත්නම් එහෙම නැත්නම් සරල ක්‍රමයක් තියෙනවා මයි කම්පියුටර් කියන icon එක උඩ right click කරලා properties ගියාම ඒ පෙන්නනවා සාමාන්‍ය විදිහකට ඔයාගේ ඒකේ තියෙන විස්තර ටික හරිද මෙන්න මේවා ටික අනිවාර්යෙන් වඩ ඔයාගේ ඔයාලට ඕන ඊට පස්සේ බලොත් මේ processors වල තියෙනවා U processors කියලා එකක් තියෙනවා H processors කියලා එකක් තියෙනවා මෙන්න මේ process එකේ ලැප්පල ගද්දී U කියන්නේ මේක processor අනිය නමයන් තුන U කියලා දෙන්නේ මේක performance එක base කරලා හදපු එකක් එකයි මේකේ battery life එක ගොඩක් තියාගන්න performance එක ගන්නට අඩු වෙලා වැඩ කරන විදිහට කියන්නේ thin and lightweight laptop වලට දාන්න මෙන්න මේ જાතිය U processors H processors කියලා දිනවා මෙන්න මේවා දාන්නේ gaming laptop අනං ඒ වගේ ඒවට ඒගොල්ලෝ දාන්නේ මේකේ ගොඩක්ම බලන්නේ ලැප් එකේ පර්ෆෝමන්ස් එක කොච්චර වැඩි වෙනවද පර්ෆෝමන්ස් බේස් කරලා හදලා තින්නේ එතකොට මේකේ බැටරි ලයිෆ් එක ගොඩක් අඩුයි gaming laptop එක ගොඩක් ඉලෙට් බැටරි ලයිෆ් එක 3ක් 4ක් ඒ වගේ තමයි මැක්සිමම් දින්නේ ඒවල ෆුල් පර්ෆෝමන්ස් එක ගන්න නම් අනිවාර්යයෙන්ම ප්ලග් කරන්න ඕන හරි ඔයාලට යන්න ඕන ලැප් එකේ මොනවද අපිට බලන්න ඕන කියලා. ඒ කියන්නේ ඔයාලට ඕන නිකන් Word Excel පොඩි වැඩක් කරගන්න. Word Excel වැඩක් කරන්නට නැත්නම් මොන හරි ෆිල්ම් එකක් බලන්න. අපිට ගැල්ලම හිටේ මෙහෙමනේ. ඒ වගේ පොඩි වැඩක් කරගන්න. Video editing, gaming ඒ වගේ ලොකු කොටයක් නැතුව සාමාන්‍ය දෙයක් කරගන්න ඕන නම් ඔයාලා i5 එකක් තියනවා. නිකන් මේ වගේ එකක් තියනවා. RAM එක 4කුත් ඇති. Hard එකක් SSD ඕනේ නිකන් hard disk 1TB වගේ තියෙන එකක්. SSD එකක් තිබුණොත් වේග වැඩි වෙනවා SSD ඕන නම් 128GB හරි නැත්නම් GB අනේ එකක් ගත්තා නම් හොඳටම ඇති. ඒකට dedicated video card එකක් ඕනේ නැහැ. ඔයා video වැඩ කරන්නේ නැහැ නේ. ඒකට ඒ වගේ ලැප් එකක් සාමාන්‍ය අද කාලේ ඔය tax සම්මණයෙන් එක ලංකාවේ ගත්ත කිය. මත් ලක්ෂයක් 80ක් අන්න ඒව ගන්න අතරේ ගත්තා. මම ඔයාලා ලැප්ටොප් සෙට් එක පෙන්වන්න ඊළඟ වීඩියෝ එකේදී රෙකමෙන්ඩේෂන් ටිකක් පෙන්වන්න. ඒ කියන්නේ මට මේ ස්පොන්සර් කරලා නැහැ. මම නිකන් පෙන්වන්න යන්න. දැන් ඒ වලින් එහෙම. තව H processors වලට යනවා නේද? ඒ කියන්නේ ඔයාලට performance base ඕන නම් ඔයාලා gaming laptop එකට යන්න. හැබැයි gaming light thin and lightweight නෙමෙයි. පොඩ්ඩක් මහතයි. සෑහෙන බරයි. එක ගෙනියද්දි ඒ හොඳට එයා කෝලින් ඒවා හදලා තියෙනවා. තව පවර් බ්‍රික් එකත් සෑහෙන බරයි. එහෙම තමයි යන්නේ. ඒවල ඒ කියන්නේ ඔයාලට performance ඕන නම් ලැප් එකේ ලොකු performance එක යන්නේ high end coding මොනවා Visual Studio run කරනවා නැත්නම් මොනවා හරි programming වැඩ ලොකුවට කරනවා නම් හරි ඒව නැත්නම් video editing Premiere Pro After Effects ඒ වගේ කරනවා නම් ඔයාලා මෙන්න මේවා එකක් හරි නැත්නම් i7 i9 ඒවකට යන්න clock speed එකත් අඩුම ගානේ 3 හෝ වැඩි වෙන එකක් බලන්න. ඒවල RAM එක 8GB හෝ 16GB ගාගන්න. ඒකට හොඳයි speed එක ගන්න තමයි යන්න. SSD එකක් තියාගන්න අර මගේ high end applications දාන්නයි windows දාන්නයි. video card එක බලන්න 1650 එකකට ගිය හැකි සලක 75ක් ඒ වගේ tough gaming ඒ වගේ තියෙනවා. ඒ බේසික් එක ඊට වඩා වැඩි වලට යන්න පුළුවන් සල්ලි තියෙනවා නේද? ඒ කියන්නේ 250 3 ඒ වගේ තියෙනවා. මම ඔය පෙන්නන්න එකෙන් එක අනිවාර්යෙන් වීඩියෝ කාඩ් එකක් තියෙන්න ඕන dedicated. හරි? නැත්තම් මම තව ක්‍රමයක් පෙන්නන්න අලුත් වෙන thin and lightweight lap වලට එනවා USB C වලින් ගහන්න පුළුවන් dedicated video card. අන්න ඒක කොහොමද ගන්නෙ? අන්න ඒ ටික පෙන්නන්න. දැන් මේක තමයි අපි බේසික්ම ලැප්ටොප් ගත්තේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු. මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්න මම රෙකමන්ඩ් කරන ලැප්ටොප් මොනවද කියලා. මේ සයිට්ස් වල තියෙනවා.
நான் சேவர் கத்துடி குத்திடறான் எலிமன் பெண்ணான் தான் மொழாது அது கேள்வி சார் தேங்க்யூ ஏன்னா இலங்கை வீடு கேள்வி பெண்ணா கொஹமதே அண்ணே ஆளு மையாக ஏஜென்ட் தினகண்டு ஒன்றா மீ சேனல் எங்க சப்ஸ்கிரைப் பண்ணியா தேங்க்யூ வெரி மச் சார்.